දනවා සතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දවසේ ගම්පහ මහාධිකරණයේදී ලබා දුන්න තීන්දුව. දැන් මේ තීන්දුව සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම නීතිමය දෙපාර්තමේන්තුවේ වහාම මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචාර අධිකරණයේ අපීල්ලයක් කරන්න කියලා කාරණා. මොකද මේක බරපතල සිද්ධියක්. විශේෂයෙන් අපි දැක්කා 2013 වසරේ අගෝස්තු මාසයේ පළවෙනිදා තමයි මේ සිද්ධිය වුණේ. විශේෂයෙන්ම 2013 ජූනි මාසේ 27 වෙනිදා ආරම්භ කරපු ඒ ජලය අපිරිසිදු වීම සම්බන්ධ විශේෂ රතුපස්වල ප්‍රදේශයේ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය වලින් ප්‍රදේශයේ ජලය අපිරිසිදු වෙනවා කියන කාරණාවත් එක්ක පැනගුණු ඒ මහජන උද්ඝෝෂණයට තමයි පාරදීම සිදු වුණේ 2023 දවස් 5ක් තිස්සේ කරපු උද්ඝෝෂණයක්. ඒ තමයි අගෝස්තු මාසයේ පළවෙනිදා මේ සිද්ධිය වුණේ. ඉතින් මේ සිද්ධියට පාරදීම සම්පාරදීමේදී අපි දන්නවා පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු 3 දෙනෙක් මිය ගියා. ඒ වගේ 50කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඒ තුවාල ලැබු පිරිසෙන් 10 දෙනෙක්ව පාසල් සිසුන්. එතකොට මෙයාට යුක්තිය කොහෙද තියෙන්නේ? ඒ වගේම අපි දන්නවා මේකෙදි මිය ගිය 17වරුදි KAD අකිල දිනේෂ්. මේ අකිල දිනේෂ් 17වරුදි KAD අකිල දිනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ගම්පාරවාලේ අධිකරණ වෛද්‍ය නිලධාරී HPA ඒ වගේ මහත්තයා කරපු අධිකරණ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව තියෙනවා. උත්තර ප්‍රදේශයේ ලොව වෙඩි උණ්ඩයක් වඳ තමයි මේ ඝාතනයේ සිදු වුණේ මේ මරණයේ සිදු වුණේ කියලා කාරණාව. ඒ වගේම පාසල් ශිෂ්‍යයෙක් කරන රවිශාන් පෙරලා. රවිශාන් පෙරලාගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රදයාගේ තෙන්නකෝන් මහත්තයාගේ නිර්දේශය වෙලා තිබ්බේ ඈත සිටල්ල කරන ලද රයිෆල් වෙඩි උණ්ඩකින් තමයි ඔහුගේ මරණය සිදු වෙලා තියෙන කියන කාරණාව. එතකොට දැන් ඒත් ඇතුළු තව තරුණෙක් මිය ගියා. එතකොට දැන් මේ පාසල් ශිෂ්‍යෝ දෙන්නෙක් මෙගේ මිය ගියා. එවගේ පාසල් ශිෂ්‍ය 10කට වැඩිය තුවාල. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට පේන්න තියෙන දේ තමයි අධිකරණ ක්‍රියාවලිය අපි දැක්ක විශේෂයෙන්ම අවුරුදු ගානක් විකටම අවුරුදු 11කට වැඩි ආසන්න කාලයක්. දැන් මේකේදී නීතිමය දෙපාර්තමේන්තුවේ ඇසිරීම සම්බන්ධයෙන් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නීතිමය දෙපාර්තමේන්තුව අපි දන්නවා මේ අධිකරණ ක්‍රියාවලියට පු නීතිඥවරු 6 සැරයක් මාරු කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කලින් මේ අප්‍රේල් මාසේ දෙන්න තිබ්බ තීන්දුවේදී විනිශ්චයකරුව සඳහන් කරපු කාරණාවක් තමයි අධිකරණ නීතිපතිවරයා විසින් ලිඛිත දේශන ප්‍රමාද කිරීම විසින් තමයි මේ තීන්දුව ප්‍රමාද වෙලා තියෙන කියන කාරණාව. එනද නීතිපති දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය අවධාරණයක් යොමු කරාද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. එහෙම නොවුනොත් දැන් මේ යුක්තිය මේ මිය ගිය අයට මේ වෙඩි ප්‍රහාරයෙන් ලැබලා මිය ගිය අයට යුක්තිය ලැබෙන්නේ නැහැ. මේක අරි බරපතල ප්‍රශ්නයක්. යුක්තිය ලබා දෙන්න ජනතාව වෙනුවෙන් යුක්තිය ලබා දීමට පිණිසිට නීතිපතිවරයා නීති දෙපාර්තමේන්තුව තමන්ගේ කාර්යභාරය අරින්න කරලා නැත්නම් ඒ ජනතාවට ලැබෙන යුක්තියක් ලැබෙයිද ජනතාවට? අපි මේක ගැන ප්‍රශ්න කරනවා. විශේෂයෙන් අපි දන්නවා මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම යුදාමුදාව මූලික පරීක්ෂණ උසාවියක් පත් කළා. ඒ පරීක්ෂණ උසාවිය පැවැත්තේ මේ ජෙනරල් ජගත් ඩයස් තමයි ඒක හිටියේ. ඒ වගේම මේක බ්‍රිගේඩිය ජයවීර, ඒ වගේම බ්‍රිගේඩිය සිල්වා, කර්නල් වීරකෝන් එවගේම ලුතිරන් කරන නානායකකාර දැන් මේ කටිත මේ පරීක්ෂණ ඒ අමුදාවේ මූලික පරීක්ෂණයේ කණ්ඩායමේ හිටියේ. දැන් ඔවුන්ගේ නිර්දේශය වුණේ පැහැදිලිවම මේ සිද්ධියේදී අමුදාව අවශ්‍ය ආකාරයෙන් කටිත කරලා නැහැ කියන කාරණාව කිව්වා වගේම මේ බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු පස් දෙනෙක්ගේ අනදීමේ තනතුරු වලින් මේගොල්ලන්ව ඉවත් කරන්න කියලා නියෝගයකුත් ලබා දීලා තිබ්බා. මේව ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අධිකරණ ක්‍රියාවලියේ උසාවියට වාර්තා කරපු කරුණු මේ. එතකොට දැන් අමුදාවේ මූලික පරීක්ෂණ කරපු උසාවිය කෙනුත් යම් විදි තීන්දුවක් ලබා දීලා තියෙද්දි තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් ඩිජිටල් දේශප්‍රිය ගුණවර්ධනතු මේ කණ්ඩායම දැන් මේ ක්‍රියාවලියේදී ඇසිරුණු ආකාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ඇතුළු අපි දැක්ක පොල්ලු අරගෙන පාර හදන පොල්ලු අරගෙන ඒ පල්ලියේ නියතුමන්ලාට පහර දුන්නා. ඒ වගේම ඊතර තිබ්බ ටෙලිකොම් එකේ ටෙලිකොම් ඔෆිස් එකට ගිහිල්ලා පහර දුන්නා. ඒ සියලු දේවල් එක්ක මෙන්න ජනතාව දැක්කා 5000කට ආසන්න පිරිසක් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වුණා. ඉතින් ඒකේ තමයි පාසල් සිසුන් එබැලේ අපි දන්න උසස් පෙළ පන්තියකට ගිහිල්ලා එනක මන් තමයි මේ සිද්ධියට මේ ප්‍රහාරට ලක්ුණේ. එතකොට එහෙම තත්ත්වයක් තියෙන්නේ සියලු තොරතුරු හොඳටම දීදී තමයි මේ තත්ත්වය තියලා තියෙන මේක අපි අධිකරණ ක්‍රියාවලියක්. නමුත් අපි කියන්නේ නීතිමය දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා නීතිපතිවරයාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනා අධිකරණයට අභියාචනයක් කරන්න ඉව ජනතාව වෙනුවෙන් මේ මිය ගිය පාසල් දරුවෝ සහ එවන් සිසු අය සම්බන්ධයෙන් තුවාල ලැබ 50කට අධික පිරිසෙන් 10ක පාසල් සිසුන්. ඒක නිසා ඔවුන් අදත් ඒවයේ වේදනාව විඳිනවා. ඒක නිසා ඔවුන් සම්බන්ධ ඔවුන්ට යුක්තියක් ඉදිරි කිරීම වෙනුවෙන් අභියාචනා අධිකරණයට යන්න කියලා අපි පැහැදිලිව ඉල්ලන්නේ. මොකද එහෙම නැති වුණොත් ඔබට යුක්තියක් ලැබෙන්නේ නැහැ. මොකද නීතිපතිවරයා විසින්
මේන අඩුවේදී කටයුතු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් සැහැල්ලුවකටපත් වෙන්නේ නැහැ කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න ඕනේ. දැන් අපි දැක්කා පහුගිය කාලේක දැන් මේ වගේ වැදගත් නඩු කීපයක්ම ඉවත් වෙනවා. එහුම් චෝදනා කරන්නත් මේ නීති විභාගයේ ඉස්සරගින්න ඔහු නීති වේලාවට ඉදිරිපත් වෙන්නේ මේ වගේ ප්‍රශ්න. දැන් ඔබතුමා කෙලිම චෝදනා කරන්නේ මේ ප්‍රශ්නේ නීති විභාගයෙන්තුමද මේ වගේ යනවා. අත පෑදලම නීති විභාගයෙන්තුමද වගේ කියන්න ඕනේ. දැන් අපි දැක්ක අප්‍රේල් මාසයේ 3 දින ප්‍රමාද වෙන අවස්ථාවේදී ගම්පා මහාධිකරණ විශ්වකාරවරු සඳහන් කරපු කාරණාවක් තමයි මේ නිශ්චකාරවරු සඳහන් කරපු කාරණාවක්. ඒ නීති විභාගයෙන්තු විසින් ලිඛිත දේශන ප්‍රමාද කිරීම උන්ටයිදල සදාන් කළා. ඒ වගේ නීති විභාගයේත් අහසරයක් මේක මෙතනදාලා නීතිඥයෝ මාරු කරලා තියෙනවා. එතකොට දැන් මේ සියලු සාධක අමුදා මූලික පරීක්ෂණ උසාවියේ කියලා කාදර කරුණු අධිකරණ වෛද්‍යවරුන්ගේ අධිකරණ වෛද්‍ය වාර්තාවල කරුණු සදානලා තියෙනවා. වෙඩි වැදිලා මියගිය කියලා මේ සියලු දේ තිබිලා තියෙනවා. ඒවා වාර්තාන කිරීම වර්ධ අපි දන්නවා නඩුවකදී ඒ අවධාරණ එළිය දෙබ්බට කටයුතු කරන්න ඕනේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන නීති විභාගයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ඒවොන් තමයි මේ වගේ කියන්නේ. ඒ වගේම සදාන් කරපු ආකාරයට අපි දැක පෞගිය කාලේ අල්ලස් නඩු මේ අල්ලස් නඩුවේ ලස්සන්ට ඉනාවේ එළියට එනවා. ඇයි ඒ එන්නේ? ඉතින් අල්ලස් දෙපාර්තමේන්තු වර්ගින නඩු පවරන්නේ ඒ වෙනත තාක්ෂණික දෝෂ මේ දැන් මේ අල්ලස් වලින් අල්ලස් ගත්ත නැති නිසා නම් එළියට එන්නේ. අල්ලස් ගත්ත නැති නිසා නම් නඩු ඉවර වෙන්නේ. එතකොට වෙඩි තියලා මරපොඩක් නිසා නම් නඩු ඉවර වෙන්නේ. ඒ ක්‍රියාවලියේදී ඒ අදාළ ජනතාව වෙනුවෙන් කරුණු කියන ඒ නීතිඥ මාතෘකෙන් ඒව නියෝජනය කරන දෙපාර්ත ඒ ආයතන ඒවට කටයුතු නොකිරීම නිසා ඒකට දැකලා එළියට ඒගොල්ලෝ එළියට එනකොට ඉතින් ඉන්නේ මේ ඒගොල්ලෝ හරි මම ඉර ක්‍රියාවක් කරා කියලා නැහැ. මේවායේදී අවශ්‍ය අවධාරණයන් උසාවිවල සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන් අල්ලස් කොමිසමාර අපි දැක්ක පෞගිය කාලේ මේ ගොඩාක් අය එළියට ආපු ආකාරය ඒක නිසා මේ තාක්ෂණික දෝෂ වෙනත් දෝෂ ඒක නිසා අපි කියනවා මේක ගැන නීති විභාගයෙන් අවශ්‍ය අවධාරණ යොමු කරලා ඒක අභියෝග මාධ්‍ය ඉදිරිපත් කරන්න කියන කාරණාව අපි ඉල්ලීමක් ඇට කරනවා.